අද අපි කතා කරන්නේ පාසල හා නිවාසාවට ප්‍රජා මෙතන ප්‍රජාව කියලා කිව්වහම අපි මෙතෙන්දි කතා කරන්නේ මිනිසුන් ගැන. එතකොට අපේ පාසල අපේ ගෙදරවට ඉන්න මිනිස් කොට්ටාස මිනිසුන් ගැන තමයි කතා කරන්නේ. ඒක බලන්න ඔබේ පවුලට අමතරව කියන ඔයාලගේ ගෙදර ඉන්න කට්ටියට අමතරව ඔයාලා ජීවත්වන පරිසරය. පවුල් රාශියක් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් ගොඩාක් තියෙනවා. ඔයාලා ඉන්නේ ස්කීම් එකද ගමකද ටවුන් එකේද අනුව ඔන්න ගෙවල් ගොඩාක් තියෙනවා. ඒතර මේ ගෙවල් වල ඉන්න කට්ටිය විවිධ ජන වර්ගින් ඉන්නේ. ජන සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ග, මැලේ ඒවයි ගොඩක් කට්ටිය ඉන්නවා. අපි විවිධ ආගම් වලට අයත් අය ඉන්නවා. බුද්ධ ආගම, එතකොට මේ කතෝලික, ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු ආගම, ඒ වගේ ආගම් හැර තවත් ආගම් වල වලට අයිති කට්ටිය ඉන්නවා. අපි ඉස්කෝලෙත් එහෙම ඉන්නවා නේද? අපි ඉස්කෝලේ ප්‍රධානම දේකුත් ඒකයි. මේ ප්‍රධාන ලක්ෂණ වෙනත් අපි ඉස්කෝලේ විවිධ ආගම් වලට අයිති, විවිධ ජන වර්ග වලට අයිති ළමයි ඉන්නවා. ඒතර අපි ඒ කොටවම එකට එකට විදිහට තමයි සලකන්නේ නේද? තරුණ පරිසරෙත් ඔය කට්ටිය ඉන්නවා. බලන්න ඉන්න ජන වර්ග කවුද කියලා මෙතන දාලා තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ඒ වගේ විවිධ ජන වර්ග ඉන්නවා. මේ ජන වර්ග සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ කියන්නේ ජන වර්ග. ඒතරොන ආගම් වලින් අනුම පටලවා ගන්න එපා. ජන වර්ගයි ආගම් වලයි කට්ටිය වෙනස්. මේ ජන වර්ග ඊට පස්සේ මෙතන තියෙනවා විවිධ ජන වර්ග වලට සංකේත සහ පූජනීය ස්ථාන තියෙනවා. සිංහල ගොඩක් වෙලාට බෞද්ධ, මෙතන අපි ගත්තොත් එහෙම සිංහල ක්‍රිස්තියානි අයත් ඉන්නවා. මේ ජන වර්ග වලට අයිති ඔන්න සංකේතයන් දාලා තියෙනවා මෙතන. පූජනීය ස්ථාන සිංහල බෞද්ධ අයගේ පූජනීය ස්ථාන පන්සල කියලා අපි ගන්නවා. දෙමළ අයගේ පූජනීය ස්ථාන අපි කියනවා කෝවිල කියලා. ඒ වගේම බර්ග අයගේ අපි ක්‍රිස්තියානි පල්ලිය කියලා කියන, ඊට පස්සේ මුස්ලිම් පල්ලිය. ඒ වගේ ඔන්න මේ ජන වර්ග අනුව ඒ කට්ටියගේ ආගමික අනුව ආගමික ස්ථාන තමයි පොදුවේ මම ඔය කිව්වේ. එතකොට මේ තියෙන ආගමික සංකේත ගොඩක් කරාට බෞද්ධ ආගම සංකේත වෙන ධර්මචක්‍රයෙන්, දෙමළ ආගම ත්‍රිශූලෙන් සංකේතවත් කරනවා, ක්‍රිස්තියානි ආගම කුරුසෙන්, මුස්ලිම් ආගම මේ අඩ සඳත් එක්ක තියෙන තරුවෙන් සංකේතවත් කරනවා මේ මුස්ලිම් ආගම. ඒතර ඒ වගේ අපිට ඔන්න ආගම් සහ ජාතින් අනුව විවිධ සංකේත බෙදලා තියෙනවා අපේ ප්‍රජාවේ ජීවත් වෙන. ඊට බලන්න දැන් සමහර උත්සව තියෙනවා විවිධ ජාතින සීමා වෙච්ච උත්සව. දැන් වෙසක් උත්සවය ගත්තොත් බෞද්ධ ආගමේ කට්ටියට විතරයි. ක්‍රිස්තියානි උත්සවය ගත්තොත් එහෙම මේ නත්තල ගත්තොත් එහෙම නත්තල ගොඩක්ම ක්‍රිස්තියානයිට විතරයි. නමුත් අපේ සමාජයේ තියෙනවා සමහර උත්සව ආගම් ભેද නොසලකා සියල්ලම එකට වැඩ කරන අවස්ථා. හැබැයි ගොඩක්ම ලංකාවේ වෙනත් ආගමික උත්සව වුණාට අනිත් අනිත් කට්ටියත් උදව් කරන ගොඩක් වෙලාව. දැන් නත්තලට බුද්ධ ආගමේ කට්ටියත් උන මේ ක්‍රිස්මස් ගස් හදලා නත්තල් ගස් හදලා උන සැරසෙනවා. එතකොට දීපාවලි උත්සව, තේර උත්සව වලට අනිකුත් ආගම් වල අයත් සහභාගී වෙනවා. නමුත් මෙතන ඒ වගේ කිසිම ભેදයක් නැතුව ඔක්කොම පොදුවේ සහභාගී වෙන්න පුළුවන් උත්සව තමයි මේ තියෙන්නේ. මංගල අවමංගල අවස්ථා. ඒකවල මෙතන මංගල අවස්ථාවක් වෙඩින් එකක් කියනකොට අපි ජාතින් අනුව වෙනසක් වෙන්නේ නැහැ. සියල්ල දෙනාම එකට සහභාගී වෙනවා මේ. අවමංගල අවස්ථාව. ඔව් පුතා වාගේ මයික් එක ඔෆ් කරගන්න පුතා. වා පස්සේ කතා කරන්නකො. මම කිව්වනේ ඔයාලට. ඔයා කතා කරද්දි තව ළමයි 50කට විතර බාධාක් වෙනවා. ඒ හින්දා ඔයාලගේ මයික් ඔෆ් කරගන්න. ඒක වාහනයක සද්දයක් ඇහෙන්නේ ඔයාලගේ. කාගේරි මයික් එක ඔෆ් වෙලා තියෙනවා. ඔන් වෙලා තියෙනවා. අනේ බලන්න ඒතර එහෙම කරදර කරන්න එපා ඔයාලා අනිත් අයට. හරි. මම පටන් ගන්න කලින්ම කිව්වනේ දැන් ඔයාලා අවුරුදු දෙකක් තිස්සේ Zoom මේ පාවිච්චි කරනවා. ඒගොල්ලෝ තාම දන්නේ නැහැ මේකේ ඉන්නේ කොහොමද කියලා. මංගල අවමංගල අවස්ථා
මාවමංගල අවස්ථාවක් වුණත් අපි ජාති නවනේ හැමෝම එකට සහභාගී වෙන අවස්ථාවක්. අවුරුදු උත්සවේ. මේ අවුරුදු උත්සවයේ ඇතර සිංහල උත්සවයක් වුණාට මේකෙදි අනිකුත් අයට සහභාගී වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා සියලුම දෙනා ප්‍රදේශින සියලුම දෙනා අවුරුදු උත්සවවලට සහභාගී වෙනවා. එතකොට ජාති ආගම් ભેද නොසලකා මේ උත්සවවල සහභාගී වෙනවා. පාසලේ ක්‍රීඩා උත්සවය. ඒතර පාසලේ ක්‍රීඩා උත්සවයක් කියන්නේ ජාති ආගම් ભેදයකින් නෙමෙයි ඒක තියෙන්නේ. පාසලේ අනන්‍යතාවයට තියෙන උත්සවයක්. එතන හැමෝට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ආපදා අවස්ථා. මෙතන අනස්ථා කියලා තියෙන ආපදා අවස්ථා. විවිධ ආපදාවල් එනකොට දැන් අපි ලොකු ආපදාවකට මුහුණ දෙලා ඉන්නවනේ කොරෝනා වසංගතය නිසා. එතකොටත් අපි සියලු දිනාම ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ ආපදාවෙන් බේරෙන්න අපි උත්සාහ කරන්නේ. ඒ වගේම දැන් ඊයේ පෙරදා වැස්සෙන් කොළඹ ගම්පා ප්‍රදේශය යට වෙලා තියෙනවා. එතකොට ආගම් ભેද ජාති ભેද නොසලකා අපි සියලු දෙනාම එකට ඒ කටට උදව් කරනවා. ඒ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒතර විවිධ සමಿತಿ සමාගම් තියෙනවා. දැන් සමාලාවට ගමේ මරණාධාර සමිතියට අමතරව වෙනත් සමಿತಿ තියෙනවා. ක්‍රීඩා සමಿತಿ, ඒ වගේම යෞවන සමಿತಿ, ගමේ වෙනත් තීරණ ගන්න ඕන වල සමಿತಿ පිහිටනවා. සමහර ස්කීම් වල සමಿತಿ තියෙනවා. මෙන්න මේ වගේ විවිධාකාර සමಿತಿ තියෙනවා. ගමේ ආරක්ෂාවට නිපදවපු සමಿತಿ. එතකොට ඩෙංගු මර්ධන සමಿತಿ වගේ මේ වගේ දේවල්. එතන මෙන්න මේ වගේ උත්සව සහ අවස්ථාවලදී ආගම් බෙද නොසලකා සියලුම දෙනා එකතු වෙලා වැඩ කරන අවස්ථාවක්. එතන මේ ටික මතක තියාගන්න ඕනේ. සෞඛ්‍ය සමಿತಿ. ඊළඟට අපි කතා කරනවා මේ ප්‍රජාවාත්මක දින ආර්ථික කටයුතු. ආර්ථික කියන්නේ මොකද්ද? රටේ සංවර්ධනයේ කියන එක රඳා පවතින මේ ආර්ථික කටයුතු මත. රටේ ආර්ථිකයේ හොඳට තියෙන්නේ රටේ ආර්ථිකයේ හොඳට තියෙන්න ඕනේ අපිට දැන් ඒක නිදහස් අධ්‍යාපනය වලට අධ්‍යාපනය නිකන් දෙන්නේ. එතකොට වෛද්‍ය පහසුකම් නිකන් දෙන්නේ. ඒ වගේ දේවල් දෙන්න නම් රටේ හොඳ ආර්ථිකයක් තියෙන්න ඕනේ. රටේ සල්ලි තියෙන්න ඕනේ. දැන් අපි ගෙදර සල්ලි තියෙන ඉඳන් අපිට ආහාර එහෙම ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ වගේ රටේ සල්ලි තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා ආර්ථිකය කියලා. රටේ ආර්ථිකය. රටක සංවර්ධනය සඳහා පවතින ආර්ථික කටයුතු මත. රටක සංවර්ධනය අපි පාරවල් හදනවා, එතකොට ලයිට්ස් දෙන්න, ජලය දෙන්න, ඒ දේවල් කරන්න වෙන සංවර්ධනය කියලා අපි කියනවා. මේ සංවර්ධන කටයුතු සඳහා රටකට තියෙන්න ඕනේ ආර්ථිකය. සල්ලි තියෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. රටේ තියෙන ආර්ථික කටයුතු කොටස් තුනකට බෙදලා තියෙනවා. කෘෂිකාර්මික අංශය, වගාවන් කරලා අපිට භවභෝග හදලා ආහාර සපයන අංශය, කෘෂිකාර්මික අංශය. කාර්මික අංශය, විවිධ කර්මාන්ත තියෙන විවිධ කර්මාන්ත වලින් දැරෙදි නිෂ්පාදනය කරන කර්මාන්ත, ආහාර සමහර නිෂ්පාදනය කරන කර්මාන්ත, ඇඳුම් නිෂ්පාදනය කරන මේ කර්මාන්ත. කාර්මික අංශය, සේවා අංශය, විවිධ සේවා සපයන අංශ තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයේ අපිට සේවා සපයනවා. ඒ වගේ සේවා අංශ. ඊළඟට සංවර්ධිත රටක් වීමට නම් මේ වාක්‍ය බලන රටේ සංවර්ධින රටක් වීමට නම් රටේ ජාතික ආදායමේ වැඩි දායකත්වයක් සේවා අංශයට ලැබිය යුතුයි. ඒතර මේ මොකද්ද සංවර්ධිත රටක්? සංවර්ධනය වෙලා තියෙන රටක් නම් රටේ ජාතික ආදායමේ රටට එන ආදායම, රටට ලැබෙන සල්ලි. දැන් ඔයාලගේ දෙමාපියන්ට පඩියක් ලැබෙනවා වගේ ආදායමක් ලැබෙනවා වගේ රටටත් ආදායමක් ලැබෙනවා. අපි වෙනත් රටවල වලට දේවල් ඉතනපුවාම ඒකෙන් ලැබෙන ආදායම, රටේ ජාතික ආදායම වැඩි දායකත්වයක් සේවා සඳහා ලැබිය යුතුයි. මේ සේවාවන් ඊට සේවා සෞඛ්‍ය සේවයට, ඒක අධ්‍යාපන සේවාන්, මේ වගේ සේවයන්ට වැඩි දායකත්වයක් දෙන්න ඕනේ. හැබැයි ලංකාවේ වැඩි දායකත්වයක් සපයන්නේ කාර්මික අංශයට. කර්මාන්ත සඳහා වැඩි දායකත්වයක් සපයන නිසා ලංකාව සංවර්ධනය වෙලා නැති රටක්, සංවර්ධනය වෙන රටක් කියලා තමයි ඔන්න නම් කරලා තියෙන්නේ. ඒ ලංකාව තුළ රටවල් තියෙන සංවර්ධනය වෙන රටවල්. ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වන කෘෂි කටයුතු වන ආර්ථිකයට ප්‍රධාන දෙයක් තමයි කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තය කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි
භෝග වගාව විද භෝග වගා කරන ඉලවලු පළතුරු වගේ භෝග වගා කරන අනිතික සත්ව පාලනය දැන් අපි බිත්තර ලබා ගන්න කුකුල් පාලනය කරනවා ඒ වගේ සත්ව පාලනය කිරි ලබා ගන්න හරක් පාලනය ඔන්න සත්ව පාලනය ඊළඟට දීවර කර්මාන්තය ඒ වගේ ඔන්න කොටස් තුනකට බෙදලා තියෙනවා කුසිකාර්මික අංශි හරි බලමු ඒ අංශ පිළිබඳ මේ අංශ කොයි රටේ කොයි කොයි තැන්වලද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා භෝග වගාව භෝග වගාව ගත්තහම රටේ ඕනම තැනක ඕනම භෝගයක් වගා කිරීමේ හැකියාවක් නැහැ සමහර භෝග නම් තියෙනවා රටේ ඕනම තැනක වගා කරන්න පුළුවන් නමුත් අපි භාවිතා කරන සියලුම භෝග රටේ හැමතැනම වගා කරන්න බෑ ඒකට ප්‍රදේශවල වෙන් වෙලා තියෙනවා ඒකේ හේතුව මේ රටේ විවිධ ස්ථානවල තියෙන භූ විෂමතා ලක්ෂණ සහ දේශගුණික ලක්ෂණ භූ විෂමතා ලක්ෂණ කියන්නේ තැනි තලාද තියෙන්නේ කඳු වැටිද තියෙන්නේ අනේ වත්ත භූ විෂමතා ලක්ෂණ කියන්නේ දේශගුණික ලක්ෂණ කියන්නේ අවුරුද්දේ වැස්ස ලැබෙන කාලය එතකොට උෂ්ණත්වයේ දවසේ කොච්චර උෂ්ණත්වයක් තියෙනවද අන්න මේක තමයි දේශගුණික ලක්ෂණ කියලා කියන්නේ තම මේ අනුව තමයි මෙන්න භෝග වගාවන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන සිටීමක් තියෙනවා. සිටීමේ ඉන්න කලාප අපි ලකුණු කරලා තියෙනවා. ඔයාලා කලින් කරලා තියෙනවා. මේ සිටීමේ මෙතන තියෙනවා වීලි කලාපයේ මෙනම් කරලා තියෙන වීලි කලාපයේ ඒ වගේ මේ සද්ද නිපාටින් ලකුණු කරලා තියෙනවා. චෙත් කලාපයේ හරි වීලි කලාපයේ චෙත් කලාපයේ ඊළඟ ශුෂ්ක කලාපයක් තියෙනවා. ශුෂ්ක කලාපේ ඉතාමත් දුෂ්කර ජලයේ අඩු කලාපයක් තියෙන ශුෂ්ක කලාපේ. ඒ කලාප තුනකට වෙන බෙදලා තියෙනවා ශුෂ්ක කලාපේ කොටස මෙතනක් තියෙනවා. දැන් වියලි කලාපය, චුත් කලාපය සහ ශුෂ්ක කලාප. ඉතින් මෙන්න මේ කලාප 90 මේ කලාප 90 මේ ප්‍රදේශවල වගා කරන්න පුළුවන් භෝගවත් වෙනස් වෙලා තියෙනවා. හයි බලමු යාපනයේ අර්ධද්වීපයේ. යාපනයේ අර්ධද්වීපයේ ශුෂ්ක කලාපයකටත් තියෙනවා වීලි කලාපයටත් අයිති වෙනවා. යාපනයේ විතරක් ආවෙනික දේවල් තියෙනවා. දැන් බලන්න තල්ගස් සමහරලා විට අපේ ලංකාවේ අනිත් තැන්වලත් තියෙන්න පුළුවන්. අනිත් තැන්වලත් තියෙනවා. පෙරදින උද්භිද උද්‍යානෙත් තියෙනවා. තල්. නමුත් මේ වගේ සරුවට ගෙඩි හැදෙන්නේ නැහැ. සරුවට මේ වගේ තල් ගෙඩි හැදෙන්නේ යාපනයේ වගේ ප්‍රදේශවල. ඒකට හේතුව තමයි මේ පැත්තේ තියෙන පස සහ දේශගුණික ලක්ෂණ. යනු ගොඩක්ම යාපනයේ පැත්තේ හැදෙන්නේ තල්ගස්. නිසා යාලා තල්ගස ආශ්‍රිතව විද නිෂ්පාදන කරනවා. මොනවද ගොඩක් වෙලාවට වර්ධ කර ඇති යාපනයේ යනකොට මේ තල්ගස් වල මේ ලොකු කොළ තියෙන්නේ. ඒක වේල්නම් ටික කයියයි. ගෙවල් වල වැටවල වලට ගන්නවා මේ තල් කොළ. ඒ වගේම පැදුරු වගේ දේවල් හදන්න වියන්න භාවිතා කරනවා තල් කොළ. තල්ලිය ගන්නවා විද ප්‍රයෝජන සඳහා තල්ලිය ඒ වගේම කෑම හදන්න ගන්නවා තල් අර අපි මේ තල් ගස් වල දල්ල කොටස ආහාරයට ගන්නවා ඒ වගේම තල් හකුරු හදනවා තල් වලින් හකුරු වට්ටි වගේ දේවල් වෙනවා ඒ වගේම මට යාපනයේ මගේ යාළුවෙක් කිව්වා ඉස්සර යුද්ධේ තියෙන කාලේ යාලට සබන් ගන්න විදිහක් නැහැ සබන් තිබිලා නැහැ මේ තල්ගස් වල එන කිරි වලින් භාවිතා කළ යන රෙදි සේදුවා කියලා. රෙදි හොදන්න තල්ගස් වල කිරි භාවිතා කරා කියලා කියනවා. මම එතකොට ගොඩාක් දේවල් යාපනයේ පැත්තේ කට්ටිය මේ තල්ගස් වලින් භාවිතා කරනවා. අපිට හුරු පුරුදු තල් හකුරු. ඒතර මේ තල් හකුරු දාන මේ කුඩා භාජන වගේ එක කියන්නේ තල් කොළ වලින්. ඊළඟට යාපනයේ තියෙන තවත් අසවද්‍යයක් තමයි මිදි. ඔල දෙකලති මිදි විකුණනකොට වෙනම යාපනයේ මිදි කියලා විකුණනවා. යාපනයේ පැත්තේ මිදි වගාව සරුවට කරනවා. ඒතර මේ ප්‍රදේශයට ආවෙන කිච්ච භෝගයන් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ අමතරව යාපනයේ පැත්තේ මිනිස් වර්ගයේ දේවලුත් වගා කරනවා. ගොවිතැනුත් යාපනයේ පැත්තේ කෙරෙනවා. වියලි කලාපේට හුරු වෙච්ච භෝග තමයි මේ තියෙන්නේ. මේවා ගොඩක් වීලි කලාපේ තමයි මෙන්න මේ භෝග හැදෙන්නේ. බලන්න ඉරිඟු ඒ වගේ මෙතන තියෙනවා ලූණු
යාපනය තුුණු හැද වියලි කලාපිට ඇති නිසා ලූුණු වට්ටක්ක පුහුල් චැකිරි පිපිඥා වගේ එළවලු වර්ග වේලි කලාපය තමයි වඩා හොඳට හැදෙන් ගොයා දැම වී වගාව වේලි කලාපය සුෂ්ක කලාපය තම ගොඩක්ම සිදු කරන්න එකට හේතු වෙලා තියෙන්නේ දේශගුණික තත්ත්වයන් සහ ගොඩක් තැනතලා ඉඩම් තැනිතලා භූමි ප්‍රදේශ තියෙන්නේ මෙන මේ වේලි කලාපය බලන්න මේ වතුර දාණ්ඩනා වෙනම මේ භෝගවලට පස සකස් කරන්න වෙනවා එනේ වගේ දේවල් කරන්න සිද්ධ වෙන තව දෙයක් තමයි මේ භෝගවලට වතුර ඕනේ වගේම මෙයාලට වීලි කාලයකුත් තියෙන්න ඕනේ බඩේනක පැහෙන්න වීලි කාලයක් තියෙන්න ඕනේ මේ වැස්ස කාලයක් ආවොත් එහෙම වට්ටක් වගේ දේවල් කුණු වෙනවා එහෙනම් ඒකට හොඳ වීලි පරිසරයක් තියෙන්න ඕනේ ලුණු හැදෙන්නත් වීලි පරිසරයක් තියෙනවා. එනේ ලක්ෂණ තියෙන හින්දා මෙන්න මේ වීලි කලාපවල මේ භෝග වැඩි වෙන වගා කරනවා. කඳුකර කලාපේ දැන් මධ්‍යම පළාතයි තියෙන කඳුකර කලාපෙත්නේ. බලන්න ඔයාලට හුරු පුරුදු භෝග වර්ග තියෙන ගොඩක් මෙතන. මධ්‍යම කලාපේ නෝරේලි වගේ පැතිවල ඕන වැඩිපුරම හදන්නේ තේ. නෝරේලි යනකොට අපිට ගොඩාක් විශාල තියෝසු තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කැරට්